එම් සාලිස් මාස්ටර් කිව්වහම කවුද නොදන්නේ? ඔහු බෞද්ධ විහාරස්ථානවල චිත්‍ර කලාවෙන් බෞද්ධ ආගම සදහවත් සිත් තුළ දැඩි ආකර්ෂණයක් ඇති කළ පුජ්‍යලේ. ඔහුගේ පුතා තමයි සුසිල් ප්‍රේමරත්න. ඔහු ගායකයෙක්. තාත්තට තිබුණා ඕනේ නම් පුතාව චිත්‍ර ශිල්පියෙක් කරන්න. ඒත් ඔහු කවදාවත් තම පුතුට චිත්‍ර ශිල්පය උගන්වලා නැහැ. ඔහුට උමනා වෙලා තිබුණේ පුතාව ගායකයෙක් කරන්න. එනිසාම සුසිල් ප්‍රේමරත් මහත්මයා සයිගල් නම් ಭಾರತೀಯ ගායකයාගේ ගීතයක් මුමුණුවෙන් චිත්‍රයක් අඳිනව දැකපු තාත්තා අහනවා, පුතා ඒ ගීතයට ආසද? සුසිල් හිසවනා උත්තර දෙනවා, මම මේ සින්දුවට සිංහල වචන දාන දෙන්නම් පියා කිව්වා. එම් සාලිස් මාස්ටර් කියන්නේ චිත්‍ර ශිල්පියෙ පමණක් නෙවෙයි, ගීත රචකයෙක්, චිත්‍රපටි කලා අධ්‍යක්ෂකවරයෙක්. සාලිස් මාස්ටර්ගේ සීවලේ පින්තූරයේ සමච්චලයට ලක් කළ එක් හාමුදුර නමක් ඔහු විහාරයේ චිත්‍ර අඳිමින් සිටියේදී මෙසේ අහලා තියෙනවා. මොකද මාස්ටර් තමුසේගේ සීවලේ පින්තූරයේ සීවලි හාමුදුරුව නිතරම පාත්‍රයට අත දමාගෙන ඉන්නේ. ඒක මහා කෑදරකමක් නේද? විහිළුවට මෙන් අහලා තියෙනවා. අපි එහෙමනම් ඔහුගේ තොරතුරු ගැන කතා කරමු. මෙරට බෞද්ධ චිත්‍රකලාවට මහත් සේවයක් කළ කලාකරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් සෝලියස් මැන්දිස්ට හා එම් සාලිස්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. සෝලියස් මැන්දිස් හා කැලණි විහාරය අතර බැඳී යම්සේද සාලිස් මාස්ටර් හා එදා පැරණි නිවසේ සැරසූ සීවලි මහරහතන් වහන්සේ දීවාරාධනය, මහාබිනිෂ්ක්‍රමණය, කේශධාතු කැපීම, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සූවිසි විවරණය ආදී බෞද්ධ සිතුවම් හා කොළඹ මාලිකා කන්ද විහාරයේ සිපතනාරාමේ, අශෝකාරාමේ, වේළුවනාරාමේ යන විහාරවල සිතුවම්වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. 1980 ජුනි මාස 25 වන දින අම්බලන්ගොඩ අඳාදොල ගමේ උපන් මාලිගාවගේ සාලිස් මහතාගේ පියා වූයේ මාලිගාවගේ නන්දෝරිස්. ඔහු දෛවඥයෙක්. ගමේ පන්සලේ වලිතර සරණංකර හිමියන්ගේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිකා කන්ද පිරිවෙන්ට ඇතුල් වුණා. ළමා වියේ සිට චිත්‍රකලාව පිළිබඳ ලැදියාවක් දැක්වුවා. සාලිස් මාස්ටර්ගේ තෙලිදුඩින් ජීවය ලද බෞද්ධ විහාර ගණනාවක් තියෙනවා. කොළඹ මාලිකා කන්ද විහාරයේ ඉසිපතනාරාමයේ, අශෝකාරාමයේ, වේළුවනාරාමයේ ඉන් කීපයක්. සාලිස් මහතා විසින් එදා නිර්මාණය කරන ලද බෞද්ධ චිත්‍ර බෞද්ධයෝ මහත්සේ අගය කළා. එකල බෞද්ධයන්ගේ නිවාස අලංකාර වුණේ එම චිත්‍රවලින්. සිද්ධාර්ථ කුමාරෝත්පත්, මහා මායා සිහිණිය, දේවාරාධනාව, සිදුවත් කුමරු ගිහිගේ හැරයම් වැනි සිතුවම් එකල සෑම බෞද්ධ නිවසකම දකින්න තිබුණා. එම් සාලිස් මහතා යුරෝපීය චිත්‍රකලාවේ ආභාෂය ලැබූ කෙනෙක්. දීප්තිමත් වර්ණ භාවිතය, එළිය අඳුර දැකීම, පර්යාවලෝකනයේ හා තාත්වික නිරූපණයේ ඔහුගේ චිත්‍රවල දකින්නට ලැබෙනවා. සාලිස් මාස්ටර් එවකට කොළඹ මර්දානයේ ටවර් හෝල් රඟහලේ චිත්‍ර නිර්මාණය කළ චිත්‍රකලා විශාරදයෙකු රිචඩ් හෙන්රිකස් මහතාගෙන් චිත්‍රකලාව වැඩිදුරටත් හදාරලා තියෙනවා. එම ආභාෂයේ සාලිස් මාස්ටර්ගේ චිත්‍රවලින් කැපිපෙනෙනවා. නවනාරි කුංජරය, පංචනාරි ගටය, සප්තනාරි පල්ලක්කිය වැනි අපූර්ව චිත්‍ර නිර්මාණ එතුමා අතින් නිර්මාණය වුණා. එතුමා දක්ෂතම චිත්‍ර ශිල්පීන් රැසක් බිහි කළ අතර ජී.එස්. ප්‍රනාන්දු, කාටුන් ශිල්පී ජී.එල්. ගෞතමදාස්, එම්. නෝබට්, ලවුනේරිස් සහ ජාත්‍යන්තර ප්‍රසිද්ධියටපත් අමුණුගොඩ චිත්‍ර ශිල්පී ඩී.එස්. ජයවර්ධනන්ද ඉන්නවා. බුදු පිළිම සහ ප්‍රතිමා නෙලීම සඳහා සාරලිස් තරුණයාට උපදෙස් ලැබී ඇත්තේ දොස්තර ගේබ්‍රියෙල් ගුණවර්ධන මහතාගෙන්. එවකට ජීවත් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල, දොස්තර සී.ඒ. විහේවා විතාරණද, සජීවීව නුදුටු කර්නල් ඕල්කට් තුමා, මියුසිස් සිංගින්ස්, ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිමාවද මාස්ටර් අතින් නිර්මාණය වෙලා තියෙනවා. 1911 මාලිකා කන්ද විහාරයේ සිතුවම් කටයුතු කර සාරලිස් මාස්ටර් ස්වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන්ද කටයුතු කළා. උම්මග ජාතක පොතේ පිටකවරය මෙන්ම ඇතුළු පිටුවල චිත්‍ර නිර්මාණය කළ සාලිස් මාස්ටර් ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ 1925 නිපදවන ලද මෙරට තිරගතන වූ රාජකීය වික්‍රමයේ හෙවත් ශාන්තා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයාද වුණා. ඒ අනුව ලංකාවේ ප්‍රථම චිත්‍රපටි කලා අධ්‍යක්ෂකවරයා වීමේ ගෞරවයද හිමිවන්නේ සාලිස් මාස්ටර්ටම තමයි. රජකතාව පසුබිම් කොට දැනු මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ රාජකුමාරයා ලෙස රඟපෑවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවක සිටි පසුව දේශපාලනඥයෙකු වූ ඇන්න පෙර මහතා. මේ චිත්‍රපටයේ බම්බලපිටියේ වෙළඳපොළ සහ රේස් පිට්ටනිය අතර විශාල වත්තක් සහිත ගොඩනැගිල්ල තුළ සාලිස් මාස්ටර් විසින් වීදි කැලෑ, ගෙවල්, රාජමාලිගා ආදී සහිත පසුතල නිර්මාණය කර තිබුණා. මෙතුමා අතින් සිතුවම් නිම වූ විහාර අතර අශෝකාරාමයේ, ඉසිපතනාරාමයේ, වේළුවනාරාමයේ, පූජාරාමයේ, සුදර්ශනාරාමයේ, පාන්ති විහාරයේ, වරාගොඩ විහාරයේ, බෝධිමළු විහාරයේ, ඉඳුරුවේ විහාරයේ හා බෙම්මුල්ලේ ශ්‍රීවර්ධන මහා පොජ්ජුල් විහාරයත් ඇතුළත් වෙනවා. ඔහු එවකට තැපැල් මාර්ගික චිත්‍ර පාඨමාලා ඉගැන්වීමේ පාසලක් දරමා තිබුණා. සාලිස් මාස්ටර් සිත්තරෙකු පමණක් නොවේ, මූර්ති ශිල්පියෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම හිටිවන කවි කීමේ සමතේකු ලෙසද ප්‍රකට බව සෝමිර චන්ද්‍රසිරි කවියා කියා තිබුණා.
තුට්ටු දෙක මූඩි කැවුමක් තරම් වූ මදක් උඩුකුරු කොට බැඳුණු කුඩා කොණ්ඩේ හා ඔහු හැඳ සිටි සුදුරෙද්දත් ට්වීට් කෝට් එකක් දුටුවන්ට මතක බවද ඔහු ගැන සඳහන් කර තිබූ අපහිතවත් ඒඩී රංජිත් කුමාර මහතා වරක් සඳහන් කළා। සාලිස් මාස්ටර් හාස්‍යයට විනෝදයට කැමති චරිතයක් බව කියා ඇති සෝමිත චන්දසිරි කවියා 1960 නොවැම්බර් 20 සිලිමින පුවත්පතේ එයට නිදසුනක් සපයා දීලා තිබුණා। සාලිස් මාස්ටර්ගේ සීවලේ පින්තූරයේ සමච්චලයට ලක් කළ එක් හාමුදුර නමක් ඔහු විහාරයේ චිත්‍ර අඳිමින් සිටියේදී මෙසේ අහලා තියෙනවා। මොකද මාස්ටර් තමුසේගේ සීවලේ පින්තූරයේ සීවලි හාමුදුරුව නිතරම පාත්‍රයට අත දමාගෙන ඉන්නේ। ඒක මහා කෑදරකමක් නේද? විහිළුවට මෙන් අහලා තියෙනවා। ඒක නෙමෙන්නම් හාමුදුරුවනේ, ඔබ වහන්සේ වැඩවසන මේ විහාරයේ සැතපෙන බුදු හාමුදුරුවත් කොච්චරවත් සැතපෙලා ඉන්නේ, නිදිමතේ වෙන්නේ නැති මාස්ටර් අහක බලාගෙන පිළිතුරු දීලා තියෙනවා। සාලිස් මාස්ටර් කොතරම් මහා චිත්‍ර ශාස්ත්‍රඥයෙකු වුවද, තම එකම පුතා වූ පසුව ලංකාදීප පත්‍රයේ චිත්‍රකතා චිත්‍ර ශිල්පියෙකු ලෙස රටක් දිනු චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්නයන්ට චිත්‍ර ශිල්පේ උගන්වලා නැහැ। පුතා ගායකයෙකු වීමට දක්වන උනන්දුව දැකලා චිත්‍ර ශිල්පයට වඩා උඹ සින්දුකාරයෙක් වෙන්න යයි පවසලා තියෙනවා। සාලිස් මාස්ටර්ගේ ප්‍රධාන ගෝලයා වූයේ ජී.එස්. ප්‍රනාන්දු। සාලිස් මාස්ටර්ට තම පුත්‍රයාට චිත්‍ර ශිල්පය ඉගැන්වුවේ නැතිවද තම ගෝලයා වූ ජී.එස්. ප්‍රනාන්දුගෙන් චිත්‍ර ඉගෙන ගන්නවාට විරෝධයක් දැක්වෙත් නැහැ। මාස්ටර්ට අවශ්‍ය වූයේ තම පුත්‍රයා ගායක කිරීමට। සුසිල් විසින් එකල ගුවන් විදුලියේ ප්‍රචාරය වූ සයිගල් නම් ಭಾರತೀಯ ගායකයාගේ ගීතය මුමුණමින් චිත්‍ර අඳිනු පියා දැක්කා। පුතා විසින් ගැයුවේ ඒ ගීයට පියාගේ සිත යොමු වුණා। පුතා ඒ ගීතයට ආසද? මාස්ටර් ඇහුවා। සුසිල් හිසසලා උත්තර දුන්නා। මම මේ සින්දුවට සිංහල වචන දාලා දෙන්නම්, සාලිස් මාස්ටර් ප්‍රකාශ කළා। තම පුතා මෙමුණු කේ සායිගල්ගේ දෝනෙයිනා මතවාරයේ ගීතේ ශ්‍රී රදනා මනහාරී ධාරී සුන්දර පොයේ දිනේ යන සිංහල වචන යොදා මොහොමඩ් ගවුස් මාස්ටර්ට ලවා සංගීතවත් කොට තැටිගත කිරීමට පියාණන් කටයුතු කළා। ඒ සුසිල්ගේ ගායන දිවිය ආරම්භය වුණා। තම පුතා විසින් ගායන ගුවන් විදුලි ගීත ඇසු මාස්ටර් වඩා සතුටටපත්ව ඇත්තේ සුසිල් රුක්මනී දේවිය සමග සැඟවුණු පිළිතුරු චිත්‍රපටයට ගැයූ ගීත ඇසීමෙන් යයි ඒඩී රංජිත් කුමාරයන් සඳහන් කරලා තිබුණා। පැරණි ග්‍රැමෆෝන් ගීත පිළිබඳ මනා දැනුමක් ඇති විද්වතෙකු අප හිතවත් ඉසුරු උදයන්ක කාර්යවසම් මහතා ප්‍රියංජන් මහතාට සඳහන් කළ පරිදි එතුමගේ පුතා වූ සුසිල් ප්‍රේමරත්න මහතා ග්‍රැමෆෝන් තැටියකට මුලින්ම ගීත තැටිගත කළ ගීත තැටියේ එක පැත්තක ඇතුළත් වූ කේවල ගීතේ ශ්‍රී රන්දනා මනහාරී ගීතය එවකට අතිශය ජනප්‍රිය වූ සහ සුසිල්ගේ ප්‍රියතම ගායකයා වූ කුන්දන්ලාල් සයිගල් විසින් 1944 දී මයිසිස්ත්‍ර චිත්‍රපටයට ගැයූ දෝ නයිනා මතවාලයේ ගීතේ තනුවට ලියුවේ සාලිස් මාස්ටර්. ඒ ඔහු ග්‍රැමෆෝන් තැටියකට රචනා කළ පළමු සහ අවසන් ගීතයයි. තැටියේ අනෙක් පස සුසිල් සහ ලීලාවතී ගැයූ වීණා ශිල්පචාරී බෝසත් ගීතයයි. ගීතය තැටිගත කළේ 1946 දී පමණ. තැටිය වෙළඳපොළට ආවේ 1947 අගභාගයේදී පමණ. HMV තැටිය අංක WN44 යයි එහි සඳහන් කරලා තියෙනවා. තම ජීවිත කාලයේම බෞද්ධ සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ M. සාලිස් මාස්ටර් 1955 නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වුණා. අපි එතුමාණන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු। මේ සියලු තොරතුරු මාධ්‍යවේදී ප්‍රියංජන් සුරේස් ද සිල්වාගේ තීර්ථ යාත්‍රිකයන් නම් වූ Facebook පිටුවෙන්. අමතක කරන්න එපා, subscribe කරන්න ස්ටුඩියෝ ජා.